මේ ක්‍රීඩාංගණයට දහස් ගණන් සෙනඟ රැඳෙන්නේ ඇයි කුමක් සඳහාද ඔබ වෙතට ආවේ ඔබට දැනගන්න ඕනේ ඊළඟ පාර කොහටද මේ පාර කොහටද මුළු රටම මාලිමාවට අන්න ඒ දේ තව එක හඳින් කියමු මේ පාර කොහටද ජය වේවා සහෝදරයන් සහෝදරිය මේ වන විට රට පුරාම ජනතාව වසර ගණනාවක් අනුර සහෝදරයන් ජය පෙවිසුරුත් පසු කාලිනව ජාතික ජන බලවේගයනුත් කියමින් සිටි කරුණු තේරුම් ගන්නට පටන් ගෙන තිබෙනවා තේරුම්ගෙන අපේ හඳ ඇහෙන්නට පටන් අරන් තිබෙනවා එවන් මොහතක ඡන්දය පවා කල් දාලා තමන්ගේ ඇඟ බේර ගන්න රනිල් රාජපක්ෂ අතුළු කණ්ඩායම උත්සාහ කරනවා නමුත් මේ තත්ත්වයට අපිට දීවට හැකියාවක් නැහැ මක් නිසාද මේ රට මේ පත් වෙලා තියෙන තත්වය කර්මය හෝ දේවසාපයක් නෙමෙයි 1948 සුද්දාගෙන් නිදහස ලැබන කොට රත්තරම් පවුම් කෝටි 5ක අතිරික්තයක් තිබිච්ච රට 60 ගණන් වෙනකොට ජපානයේ විතරක් ඒක පුද්ගල ආදායමෙන් දෙවනිලා හිටපු රට 70 ගණන් වෙනකොට දලදේශීය නිෂ්පාදිතයෙන් සිංගප්පූරුවට විතරක් දෙවනිලා හිටපු රට අද අපි එක්කෙනෙක් ලක්ෂ 11ක් ණයවල තියෙන්නේ කොහොමද අපේ දරුවන් මන්දපයෝසනේ පෙළෙන්නේ කොහොමද දරුවන්ට එක්සයිස් පොතක් අරගෙන දෙන්න පුළුවන් කොහොමද ගැවිනි මවරුන්ගේ රක්තහීනතාවය 121ක් දක්වා වැඩි වෙලා තිබෙනවා දරුවන්ට ආස කෑම ටික කන්න දෙන්න බැරිලා තිබෙනවා දැන් හෙට අනිද්දා ලයිට් බිල් එනවා ඉෂර් නම් ඕගලන්ට කරන්ට් වදින්නේ කැඩිච්ච වයර් එකකට හරි ප්ලග් පොයින්ට් එකකට ඇඟිල්ල ගියොත් මෙදා පාර කරන්ට් වදින්නේ ඔය බිල අතට ආවහම පස්සේ බිල් අල්ලපු ගමන් කරන්ට් අදිර තත්ත්වයක් ඕගලන්ට එනවා මේ තත්ත්වය වෙනස් කරගන්න නම් මේ රටේ ජනතාව විල්ලන වෙනස ලබා දිය යුතු වෙනවා අපේ මේ රට මේ තත්ත්වයට පත්වෙන්න මූලික හේතුව වන්නේම හොරකම වංචාව සහ දූෂණය වෙන කිසිවක් නෙමෙයි සහෝදරය සහෝදරිය ණයක් ගන්න එක රටක් අපරාධයක් නෙමෙයි හැබැයි මේ ණය නැවත ප්‍රතිලාභ ලැබෙන මොකක් හරි එකට යොදවලා ඒ ණය නැවත ගෙවන්න පුළුවන් එහෙම වුණා නම් Tamanට සම්පතක් ඉතුරු වෙනවා අබු උදාහරණයක් වශයෙන් සහෝදරු වෑන් රථයක් ලක්ෂ 50ක් දීලා ගත්තයි කියමු ඒක හයර් කරා ණය ගෙව්වා අවසානයේදී සම්පතක් ඉතුරු වෙනවා දේපලක් ඉතුරු වෙනවා නමුත් බැංකුවෙන් ඇවිල්ලා ඇහුවොත් කොහොම ගත්ත ලක්ෂ 50 ආ මේ තියෙන්නේ වෑන් එක කියලා පෙන්නන්න පුළුවන් අපේ රටට උනේ ඔගේ අනිත් පැත්ත 2021 අන්තිම වෙනකොට රටේ ණය තිබුණා ට්‍රිලියන 17ක් ට්‍රිලියනක් කියන්නේ ලොකු ගාණක් ඒක අපිට අත කාලවත් නැහැ ට්‍රිලියනක් කියන්නේ ලක්ෂ 10 ඔයගොල්ලන්ට තේරෙනවා ලක්ෂ 10 කියන්නේ මිලියන 1යි ඒ මිලියනේම 1000ක් ට්‍රිලියන 1යි බිලියන 1යි ඒ බිලියනේම 1000ක් ට්‍රිලියන 1යි දැන් පේනව නේද ඒකේ ප්‍රමාණය අන්න එයින් 1000ක් අපි නාරන් තියනවා එහෙනම් අපිට කොච්චර සම්පත් ප්‍රමාණයක් තියෙන්න ඕනද ආණ්ඩුවේ පොත් අපන්න විග්‍රහාධිපති කියනවා ට්‍රිලියන 1000ක් නාරන් තිබුණාට 2021 අග වෙනකොට සම්පත් තියෙන්නේ ට්‍රිලියන 3ක විතරයි ඉතුරු ට්‍රිලියන 14ට මොකද වුනේ දැන් මතක් කරගන්න චිචි බේබි හාමු යවපු රොකට් මංගොල්ල කාපු නෙළුම් කුළුණු නැවෙන්නේ නැති වරායවල් ප්ලේන් නැ නැති එයාපෝට් අමතිවරුන්ගේ පෙට්‍රල් වාහන නඩත්තු දීමන ඒ කියන්නේ පැහැදිලිවම අපි මේ තත්ත්වයට පත් වෙන්නේ අපිට පෙන්වන්න දේපලක් නැහැ ණය ගෙවන්න කාලේ දැන් හරි ණය ගෙවන්න සල්ලිත් නැහැ ණය ගෙවන්න සල්ලි නැති නිසා මොකද ඒගොල්ලෝ කරන්නේ දැන් බංකොලොත් රටක් නේ අපි ලොකුට උජාරුවෙන් ජනරජ පෙරහැරක් ගියානේ නුවර ජනරජය සමරනවා මීට කලින් නම් ඔය රජින ආපු වෙලාවේ ජනරජ පෙරහැර තිබ්බා අතීත කාලේ දැන් ජනරජ පෙරහැර තියෙන්නේ මොනවා සමරන්නද රට බංකොලොත් කරා කියලා කියන්නට එහෙම බංකොලොත් කරපු රට සමරනවා කෝටි ගණන් වියදම් කළා හැබැයි ඡන්දයක් තියන්නේ ඒගොල්ලන්ට සල්ලි නැතයි කියලා කියන එහෙමනම් මේ පත්වෙච්ච තත්වයෙන් මේ රට ගොඩ ගන්නට ඕන ඒ ගොඩ ගන්න වෙන්නේ දූෂණය වංචාව හොරකම නතර කළා විතරක් මදි ජනතාවට පේන්නට ඕන අපේ මුදල් හොරා කාලා අපි අමාරුවේ දැම්මා නම් අපි ඒ මහජන මුදල් හොරා කාපු හැම පුද්ගලයාම තරාතිරමක් දේශපාලනයක් වෙනසක් නොබලා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා ඔවුන් හොරාගත්ත දේපල සියල්ල රාජසන්ත කරනවා කියලා අපි පැහැදිලිව පොරොන්දු වෙලා තියෙනවා ඒ වගේම සහෝදරය සහෝදරිය දන්නවා සමන්ත සහෝදරයත් කිව්වා අපිව හොම්බෙන් ඇරලා ඉස්පිරිතාලේක බෙහෙත් ටිකක් නැහැ භාණ්ඩාගාරේ හිස් මේ භාණ්ඩාගාරේ හිස් භාණ්ඩාගාරේ බේරගන්න කියලා හදන්නේ කොහොමද අපිට බදු ගහලා අල්ල කෙඩියට ලුණු කෙඩියට පැරඩෝල් පැත්තට මොබිටෙල් කාඩ් එකට
පොතට පෑනට සපත්තුවට බෑග් එකට ඒගොල්ල හොරා කාලා ඒගොල්ල සැප විඳින ගමන් උන්ගේ හොරා කෑම ආර්ථික අර්බුදයක් කියලා අපිට කියා දීලා අන්තිමට අපේ සාක්කුව වලට මත දාලා බදු හරහා අපේ සල්ලිට උන් ආයි ගන්න අන්න ඔය හේතුවෙන් හින්දා තමයි ඕගොල්ල කුස්සියට ගියාම උයන්න කෑම ගන්න අමාරු ඔන්න ඔය හේතුවෙන් හින්දා තමයි ඕගලගේ ජීවන වියදම වැඩි ඔන්න ඔය හේතුවෙන් හින්දා තමයි ඕගලන්ට දරුවෙක් එක්සයිස් පොත කරන් දෙන්න බැරි ඔන්න ඔය හේතුව නිසා තමයි ඕගලට බෙහෙත් ගන්න බැරි ඔන්න ඔය හේතුව නිසා තමයි ඉස්පිරිතල වල බෙහෙත් ගැතුව මිනිස්සු හුල්ලා හුල්ලා මැරෙන්නේ එහෙනම් ඔබලට පැහැදිලිව පේනවා ඔබලා මේ විදිහ දුක ඔබලාගේ ජීවිතේ තියෙන වියදම බර සියල්ලම එන්නේ මේ අවුරුදු 75ක් තුල පුද්ගලයන්ගේ හොරාකෑම සහ දූෂිත සහ වංචාව නිසා කියන එක අන්න ඒක වෙනස් කරන්නට ඕන දෙක අනිත් මූලික කාරණාව තමයි මේ විශ්‍රාම മന്ത്രി වැටුප් දෙන්න ඕන නැහැ අවුරුදු 5ක් වැඩ කරලා විශ්‍රාම වැටුප් ගන්න ඕනේ නැහැ සියලුම විශ්‍රාම වැටුපේ മന്ത്രിවරුන්ගේව නවත්තන්නට ඕන ඊට අමතරව මොවුන්ට දෙන වාහන යාන පර්මිට් මේ සියල්ලම නවත්තන්න ඕන මේ මහජන මුදල් මුං කාබාසිනිය කරන්නේ හැබැයි දැන් අපි මේවා කියනකොට මිනිස්සු කට්ටියක් කලබල වෙලා මේ කාලේ නේද කවදාවත් නැති තරම් විවේචන තියෙනවා ජාතික ජන බලවේගයේ හරිනම් ප්‍රධාන විපක්ෂය වෙන සජිත් ප්‍රේමදාස විවේචනය කරන්න උනේ ආණ්ඩුවනේ මිනිහට වගේ වගක් නැහැ ආණ්ඩුවට වචනයක් අක් කියන්නේ නැහැ හැබැයි ජාතික ජන බලවේගයට බනින්න බුරන්න හයර් කරට ගත්ත කට්ටිය ස්ටේජ් වලට දානවා දාලා ඒ කියන කතා අහන් හිටියද දාන එක්කෙනෙක් සුජීව සේනසේ ෆුඩ් ටෝට් කල්ලියේ සමාජික අලෝසියස් ගේ ලක්ෂ 30ක් ගත්තා කියලා පිළිගත්ත හාදිය මහ බැංකු කඩපු එයාව දාලා තියෙනවා අපිට පුරන්න තව කෙනෙක් බුරනවා බුරන්න දෙයක් ඇත්තෙම නැතුව කියනවා රායි බල්තසා සහෝදරයගේ හැමේ පාටයි මගේ හැමේ පාටයි වෙනස්ලු හැමේ පාට අපි කතා කරන්නේ දේශපාලන අපි කතා කරන්නේ මිනිස්සුගේ පෞද්ගලික දේවල් ඒ වගේ එක්කෙනා එක්කෙනා එනවා ඇවිල්ලා බැනලා බුරලා හැබැයි කපන් කියන්න දැන් බල්ලෝ බුරන්නේ බල්ලෝ අපිට තරහද නැහැ හැබැයි බල්ලෝ බයට බුරනවා මාලිමාවට සජිත්ගේ බල්ලෝ ටික බය කේස් එක තමයි මේ තියෙන්නේ සාධාරණයි මොකද මාලිමාවේ ජයග්‍රහණය ඉස්තිර බව තේන හොඳම සාධකයේ තමයි සජිත් කඳවුරේ කලබල වීම ඒක අපි දන්නවා අපි ඒක දන්නවා අපි ඒක පිළිගන්න සූදානම් හරි දැන් වා පොඩ්ඩක් අරන් බැලුවොත් ඒක ලකින අපේ ප්‍රතිපත්තියක් නැහැ අරව නැහැ මේව නැහැ අපි එහෙනම් බලමුද සජිත් ප්‍රේමදාස කියන්නේ මොනවද කියලා සාමාන්‍ය කතාවල සජිත් ප්‍රේමදාස කියන්නේ මොකද්ද අපි සෑම දරුවෙකුටම පාසලේ කිරි වීදුරුවක් ලබා දෙනවා අපි මොකද්ද කියන්නේ සෑම දරුවෙක්ටම gedara ඉඳලා කිරි එකක් බොන්න පුළුවන් ආර්ථිකයක් ඒ දරුවන්ගේ දෙමාපියන්ට හදනවා කියලා අපි කියනවා අපි හිත මෙතන කවුරුත් පිනට කිසියක් අණ්ඩාවේ නැහැ පිනට ගන්න කවුරුත් ආවේ නැහැ සෑම පුරවැසියෙකුටම අපි ගයක් ලබා දෙනවා කවුද කියන්නේ සජිත් ප්‍රේමදාස කරන්න බැරි වැඩ නමුත් අපි මොකද්ද කියන්නේ මේ ගමේ මේ රටේ ඉන්න ගොවියන්ට වෙලාවට කලට වෙලාවට පෝර ටික සාධාරණ මුදලකට ලබා දුන්නා නම් ඒගොල්ල හම්බ කරලා ඒගොල්ලගේ ගෙදර ඒගොල්ලම හදා ගන්නවා නොමිලේ ගෙවල් දෙන්න ඕනේ නැහැ ඒක කරන්න බෑ අපි මිනිස්සුගේ ආර්ථිකය හදමු මිනිස්සුගේ ප්‍රශ්නෙද පෝර ටික දුන්නා නම් හරියට හරි සහෝදරයා අපේ ගොවියන්ට ගොවිතැන් කරන්න උගන්වන්න ඕනේ නැහැ. අපේ ගොවියා කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. එයා ගොවිතැන් කරන්න දන්නවා. අවශ්‍ය නැර මේ කොයිද මේ කාබනික ගෝතය වැඩේ කෑවනේ. නැත්තම් අද අපිට මේ අර්බුදය ඇතුලින්නේ නැහැ. මොනවද? ඒගොල්ලන්ට පුරුදුලා තියෙන දැන් ඕගලන්ට ඇහෙන්නේ නැහැනේ අපේ වේදිකාව උඩ කවදාත් අපි දුප්පත්කම අලෙවි කරන ඕගලන්ට ඇහෙන්නේ නැහැනේ. මොකද අපිට ඕනේ දුප්පත්කම නැති කරන්න. මිනිස්සුන්ව හුරාකෑම නවත්තන්න. සජියා මොකද්ද කියන්නේ? මං ආවම සමෘද්ධියක් දෙනවා. ඒකට උඩින් ජනසවියක් දෙනවා මේ මනුස්සයා තේරුම් ගන්න ඕන සමෘද්ධිය ජනසවිය කියන්නේ මිනිසු දුප්පත් නිසා නැති බැරි කම නිසා දෙන එක අපේ ආණ්ඩුව මොකද සහෝදරයා හරි 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 එතකොට එවන් තත්වයක් ඇතිතේ තව දුප්පත්කම වැඩි කරනවා කියලා නෙමෙයි සජිත් කියන්නේ ඊට අමතර කියනවා මොකද්ද සෑම දරුවෙකුට ජනප්‍රිය පාසලක් ලබා දෙනවා අපි කියන්නේ මොකද්ද ජනප්‍රිය ජනප්‍රිය නෝන පාසල් කියලා දෙයක් නැහැ අන්තර සහෝදර කඩේමයි හැම දරුවටම කිලෝමීටර් 3ක් දුරින් ජනප්‍රිය පාසලක් හොඳ පාසලක් අපි ලබා දෙනවා එහෙම ජනප්‍රිය නෝන කියලා දෙයක් අපේ
නැහැ කියන කාරණා. සජිත් ප්‍රේමදාස කියනවා සෑම රාත්‍රියකම මා ඔබගේ දෙපා පාමුලට පැමිණෙනවා ඔබගේ ඔය. මොකද බලු පැටවු ඉන්නව අපේ ගෙවල් වල හොයන්න ඕනේ නැද්ද? එන්න එපා අපේ ගෙවල් පැත්තේ. අපි මොකද්ද කියන්නේ? රාජ්‍ය සේවය කාර්යක්ෂම කළා ඩිජිටල් කරන්නේ කරලා තොරතුරු අපි ඉස්පන්න ලබා දෙනවා. දැන් ඔයගොල්ලෝ පැහැදිලිව පේන්නට ඕන මේ සජිත් ප්‍රේමදාස නඩේට අඩුවට ඇතර ඉන්නවනේ අකුරු කියවන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් හරි ප්‍රේමදාස ඇර මොකද අකුරු කියවන්න පුළුවන් නැ වෙන කට්ටිය ලියන දෙන්නේ නැ කියවන්නේ ඒ අකුරු බලාගෙන කියවන අඩුව ගානේ උතරින ආර්ථික ඔස්තරලන්ට බැරිද මොනවා හරි අටමගල කොළ කැලලක ලියලා දීලා මේ හාදයට මේක මයිකේට අල්ලන් කියවන්නේ කියන්නේ ඒත් කමන්නේ අපි ඒක ඉවසන්න ද අනුර සහෝදරය අවස්ථාව කීයකද කිව්වද ඔයා රට බාර ගන්න නම් ඉන්නේ කරුණාකරලා එන්න අපේ වැඩ පිළිවෙල අපි ඉදිරිපත් කරන්න ඔයාගේ වැඩ පිළිවෙල ආය ඉදිරිපත් කරන්න හැබැයි පැත්ත පලා දෙන්නේ නැහැ අනුර සහෝදරය විවාද දෙන්නේ කොහම රාජපක්ෂගේ සමවෙයි සජිත් ප්‍රේමදාසේ කලිස්වේ සුළුදිය පහවීමේ තත්ත්වයක් තියෙනවා ඒක ස්වභාවිකයි මොකද එයාගේ දැනුම එච්චරයි ඉතින් ඒ නිසා එකපාරක් අපි විරුවෙක්ට දීලා අරගත්තා එහෙනම් විකට එකක්වත් දීලා ඒ වැඩේ ආපහු කරගන්න එපා කියන ඉල්ලීම තමයි මම දැනුවත් කරන්න ඕබලා ඔබලාට තාමත් හිතනවා නම් සජිත් ප්‍රේමදාසට ඡන්ද දෙන්න ඕනේ කියලා එහෙනම් හොඳම වැඩේ තමයි ඒතරම් මහන්සි වෙන්න එපා හුනියමක් අරන් ගිහලා තමන් ගැතිම තමන්ගේ ගෙවත්තේ වල්ලා ගන්න මොකද සජිත් ප්‍රේමදාස ඡන්ද දීලා බලය දෙනවා කියන්නේ තමන්ගේ වත්තේ හුනියමක් එළුවහා සමානයි සහෝදර සහෝදරිය අපි මේ වන විට ජයග්‍රහණය කරලා ළඟාවමින් ඉන්න අවස්ථාවක් හැබැයි ඉස්සර කිව්වේ මොකද්ද ආ ජේවිපි හොඳයි මාලිමාව හොඳයි හැබැයි දිනන්න බෑනේ දැන් කියන්නේ මොකද්ද මාලිමාව හොඳයි දිනන්නත් පුළුවන් හැබැයි මුන් ඡන්ද තියන්නේ නැහැ රණිල ක්‍රමසිංහ කියලා තියෙනවා මොකද්ද මේ අවුරුද්ද ඡන්ද තියන්නේ නැහැ ඡන්ද තියන්නේ නැන අවුරුද්දේ මේ රණිලගේ කටේ වචනේ නෙමෙයි මේ රටේ නීතිය මේ රටේ නීතියක් තිබෙනවා මේ රටේ ව්‍යවස්ථාවක් තිබෙනවා රණිල වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා ඇති එයා කටින් කිව්වම මේක තමයි රටේ නීතිය කියන්නේ ජනාධිපතිලට ඕනලට ඡන්ද පවත්වන්න බෑ ව්‍යවස්ථාවෙන් කියන දවසවල ඡන්ද පවත්වන්නට ඕන ඔය වගේම පොරක් හිටියයි ඉස්සර මතකද මගේ කටේ වචනේ තමයි මම ජනාධිපති මගේ කටේ වචනේ සර්කියුලර් මතකද එහෙම කෙනෙක් හිටියා මතක් කරගන්න කට වචනේ ගෝඨාභය රාජපක්ෂ එයාගේ කට වචනේට ගිහිල්ලා තමයි මේ රට මේ ගන්න හොම්බෙන් ගියේ අපි පැහැදිලිව කියනවා මේ වෙනුවට ලංකාවේ නීතිජ සංගමය වෙනත් සිවිල් සංවිධාන මේ සියල්ලම ජාතික ජනබල වේ ගන්න ස්ථාවරය හා එකගයි ඔවුන් හැමෝම කියා හිටරෝ මේ ඡන්දය කල් තියන්න බෑ මේ ඡන්දය වහම පවත්න්නට ඕනේ ඒක ආන්දෝලනෙන් දඟලන්න දෙන්න බෑ අපි රළු විතරේ එක දෙයක් කියන්නට ඕන මේ රටේ ජනතාව කියන්නේ ඔහේගේ පවුලේ සේවකයෝ හෝ වහල්ලු නෙමේ මේ රටේ ජනතාව කියන්නේ අයිතිවාසිකම් අයිතිින් තියෙන මිනිස්සු ඔවුන්ගේ ඉවසීම ඕනෝට වඩා පරීක්ෂා කරන්න යන්න එපා රනිල් වික්‍රමසිංහ ඔබට දුවන්න වෙන වේගේ ගෝඨාභයට වඩා ගොඩක් හයියෙන් දුවන්න ඕනේ කියන කාරණාව මම මෙහෙමද කියනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනතාවගෙන් පිළිගන්න මිනිහෙක් තිරිසන් මිනිසෙක් මොග්දෙක් අසංවේදී මිනිහෙක් අපේ දරුවෝ බඩගින්නේ මැරෙනක උට ගානක් නැහැ ලයිට් බිල ගෙවා ගන්න බැරිව මිනිසු පාරට වැටෙන එක, ගෙවල් කුලී ගෙවා ගන්න බැරිව මිනිසු පාරට වැටෙන එක ඔය මිනිස්සුන්ට ගානක් නැහැ. එයා ජනතාවෙන් පලි ගන්නවා. එයි. එයා පෙරදුනා. එයා පෙරදුනා ඡන්දේ. කොළඹින් ඇපත් නැතුව පෙරදුනේ. කොළඹින් ඇපට නැතුව පෙරදිච්ච මිනිහා දැන් පලි ගන්න ඕගොල්ලන්ගේ. මොකද්ද? උඹලගේ දරුවන්ට ලයිට් ඇතුලට කවන්නේ නැහැ. උඹලන්නේ මට ඡන්ද දුන්නේ නැත්තේ පලි ගන්නවා. එහෙම නැත්තම් කොහොමද? ලයිට් කප කප ඉඳලා මොකද්ද කපනකොට කිව්වේ? වතුර නැ ජලාස නැ නැප්ත නැ ගල්ලඟුරු නැ ලයිට් බිල වැඩි කරා විතරයි නැප්ත ඉනුවද ගල්ලඟුරු ගස් වලින් කැඩුවද නැ ඉතින් ඒක නිසා මේ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන එක දෙයක් ඔබලාට හිරිහැර කළා ඔබලාට කරදර කළා ඔබලව තරහා ගස්සලා පාරට ගන්න ඇයි යාට පාරට ගන්න උනාව තියෙන්නේ මොකද හේතුව ප්‍රචණ්ඩත්වයට ඕන මොකද යට ඡන්දයක් දිනන්න බෑ මේ දවස්වල සියලුම ජයග්‍රහණයන් කරමින් පවතින්නේ මාලිමාව මිසක යා නෙමෙයි. ඡන්දයක් දිනන්න බෑ. එයාට පාරට ගිහලා ප්‍රචණ්ඩත්වයේ මිනිසුන් ඇති කරේවොත් හමුදාව දාලා ගහලා කියන්න පුළුවන්. ආ දැන් රටේ කලබල. ඒ හින්දා ඡන්දේ තියන්න බෑ. ඕකනේ කියන්න හදන්නේ. අපි අහුවෙයි ඔය ගැටේට. අපි අහුවෙන්නේ නැහැ ඔය ගැටේට. මක් නිසාද? මූදේ අපි පීනනකොට මෝරෙක් අහව කියන්නකො.
දැන් අපි අපේ අතේ මොන ආයුධය තිබ්බත් අපි මෝරත් එක ගැඹුරු මුහුදේ ෆයිට් කරන්න හොඳ නැහැ. මොකද ගැඹුරු මුහුද මෝරට පුළුවන් තැන. අපි මොකද්ද කරන්න ඕන? අපි මේ මෝරව උපක්‍රමශීලීව ගේන්න ඕන වැල්ලට. වැල්ලට ආවම මෝර ශක්තිමත් නැහැ. ආන් එතනදී අපි මෝර මාළු කරියක් උයාගෙන කන්ට ඕන. ඕකයි ක්‍රමේ. ඒක නිසා කිසි කෙනෙක් මේ රනිල් එලෙන බොරුවල වලට අහුවෙන්න අවශ්‍ය නැහැ. ජාතික ජන බලවේගයේ අපි නම් අහුවෙන්නේ නැහැ. අපි දන්නවා රනිල්ට අමාරු දැන. මොනවද රනිල්ට අමාරු දැන? ඡන්දයක් දිනන්න අමාරුයි. ව්‍යස්තාවනුව කටයුතු කරන්න අමාරුයි. නීති අනුව කටයුතු කරන්න බෑ. ඡන්දේ කියන වචනේ වුණාමත් මෑන්ගේ කලිස්මේ සුළුදිය පහ වෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයේ සත්‍ය යුක්තිය තියෙන තැනට රනිල් වැදලා ගන්න එක. ඒ නිසා රනිල්ගේ ඒ ග්‍රහංගනට අපි අහුවෙන්න හොඳ නැහැ. මම එකක් පැහැදිලිව කියන්නම්. ජාතික ජන බලවේගය මේ වසර තුල පළාත් පාලනය ගන්නවා විතරක් නෙමෙයි මේ රටේ ආණ්ඩු බලයත් ලබා ගන්නවා වට සහතික කළා කියලා. මේ තියෙන්නේ මේ වසර සුවිශේෂී මැතිවරණ ජයග්‍රහණ හරහා පොදු ජනතාවට බලේනවා. සඳළු තලයේ තියෙන දේශපාලනය බිම මහ ජනතාවට ගෙන අවුරුද්ද මේක. චාමර සම්පත් දසදාක වගේ මස් වෙන්දගේ අතේ තියෙන දේශපාලනය සමන්ත විද්‍යාරත්න වගේ පොළවේ ඉන්න සත්‍ය මිනිසුන්ට බලය දෙනවා කොළඹ නායකද බදුලි නායකත්වය සඳහා මේ සියල්ල කරන්න ජාතික ජන බලවේගයේ සූදානම් ඔබ සූදානම් දේ සටන සඳහා ජයග්‍රාහී සත්සා සූදානම් වෙන්න මාලිවාඩු ජය වේවා ඔබ ශීල් දරණ ජය වේවා